අපි දැක්ක ගෝටාබේ මහත්තයා දැන් රැස්වීමක් තිබා අනුරාධපුරේ පළවෙනි රැස්වීම. ඒක තියලා ඊට පහුවෙන්ද රෑ මේ ගියා මේ සිංගප්පූරුවේ බේත් ගන්න කියලා. මේ නමුත් මේක වෙනම කාරණාවක්. නමුත් මොනවද මේ ගෝටාබේ මහත්තයා කිව්වේ? දඬුවම් ලැබලා ඉන්න සියලු හමුදා බටේන් සියලු දෙනා නිදහස් කරනවා කියලා. ඒ කියන්නේ අධිකරණයක් නැහැ. අධිකරණ තීන්දුව වළංගු නැහැ. මේකෙන් පෙන්වන්නේ මොකක්ද මේ? ඒ කියන්නේ තනි ඒකාධිපති මතවාදයක් උඩ රට පාලනය කරනවා කියන එක තමයි ඒ ප්‍රකාශය තුලින්, ඒ පුංචි ප්‍රකාශය තුලින් මේ රට එළිදරව් උනේ. එතකොට නීතිය වල්වැදුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් තොර රටක් ඇති කිරීම තමයි ගෝඨාභයලා අද කතා කරන්නේ. ඇල්පිටියේ ඡන්දය රටේ සමස්ත ඡන්දයට සමාන කරන්න බැරිව විතරක් නෙමෙයි, ඇල්පිටියේ ඡන්දේ ගාලු දිස්ත්‍රික්කයටවත් පොදු කරලා ගන්නට බෑ. ඒකයි තාම පුංචි ස්ථානයක ඇතුවෙච්ච ඡන්දයක්. එතන පොදු ජන එක්සත් ප්‍රමුණ ජයග්‍රහණය කළා තියෙනවා. මතක තියාගන්න, පොදු ජන එක්සත් ප්‍රමුණ ජයග්‍රහණය කරත් ඒගොල්ල ලබාගත් ඡන්ද ප්‍රතිශතයේ 54%ට බෑලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අන්තිම රැස්වීමේ ඇල්පිටිය කිව්වේ 70%ක් ඕනේ අපිට. 70%ක් ඕනේ. කො 70? 70 කෝ? එතකොට 54%ක දක්වා ඒක පහළ බැහැලා තිනවා. ඒ නිසා පොදු ජන එක්සත් ප්‍රමුණ ඇල්පිටියේ ඡන්ද ගැන ඇත්තට කතා කරොත් ඒගොල්ලුන්ගේ ප්‍රචාරය බිඳ වැටෙනවා. ඒ නිසා ඇල්පිටියේ ඡන්දය මේ නොවැම්බර් 16 පවත්වන නියමිත ජනාධිපතිවරණයට කිසි ලෙසත් සමාන කරලා සංසන්දනය කරලා ගණන් ඉලව් බලන්නට පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ ඒක පොදු ජන පෙරමුණ ඒක අතිශෝක්තියට නගලා තමන්ගේ ජයග්‍රහණය බවට පත් කරගන්න දරන උත්සාහයේ වීලුවක්. ඒගොල්ලෝ මේ ජනාධිපතිවරණේ දිනන්න නම් ඒගොල්ලෝ 70% කිට්ටු කරන්නට ඕනේ. මොකද උතුරු නැගෙනහිර ඡන්ද ගෝඨාභයට ලැබෙන්නේ නැහැ. ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි එයාට ලැබෙනවා ලැබෙන්නේ. අනිත් එක මේ ඇල්පිටියේ ඡන්දෙන් මේක මනින්න බෑ. ඔය ඇල්පිටියේ ඡන්දේ ලැබිච්ච 105% විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ජනාධිපති ඡන්දේ වෙනකොට සමහරලාවකට 2-3 බෙදෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ නිසා ඔහොම කුට්ටි අරගෙන ඇල්පිටියෙන් ලංකාව ගැන පින්තූරයක් බනග නිර්මාණය කරගන්න ගොත් ලොකු වැරදීමකට වෙනවා කියන එකයි මම කියන්නේ.